Shubha davasat veva priya asanini me paasane vil dinapata oba veta genena aaskame vachaneyai ada december maase 4 wenida 26 22 varshe jesus christus wahansege utummu naamen mam obata palamu aasiri genena priyadara darwini ada jeevane kema shuddha yohan 13 wenini parichchede 34 saha 35 en api menahi karanta yana api me maase december maase api kalpana karanne menahi karanne golatwe gana golaya kiyanne kawuda golaya karanne monawada eka thamai api menahi karanne ada bible e kiyana ma nubalata prema kalat men nubalat ekinekaata prema karana lesa ekinekaata prema karapallaya kiya alut aagnawak mama nubalata demu nubala ekinekaata prema karanawa nam nubala maage golayan bawa ein siyalla danagannawa etai kiseka ඉතින් ගෝලෙක් වෙන්ටයි ගෝලෙක් උනාමයි සලකුණක් තියෙනවා එකම සලකුණ තමයි බයිබලයේ කියනවා නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් මාගේ ගෝලයන් බව දැනගන්න. කියන්නේ ප්‍රේමය තමයි සංකේතය. ඔබට ප්‍රේමය තියෙනවා නම් ඒ කියන්නේ ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලෙක් බව උන්වහන්සේ අපිට මේ ස්ථානයේ පෙන්නුම් කරනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා මා නුඹලාට ප්‍රේම කළාක් මෙන්. එතකොට උන්වහන්සේ කොහොමද අපිට ප්‍රේම කළේ? උන්වහන්සේ ජීවිතය දෙන්න ප්‍රේම කළේ යොහන් 13 පළවෙනි වගන්තියේ මේ පරිච්ඡේදයෙන් පළවෙනි වගන්තියේ කියන උන්වහන්සේ අවසානයේ දක්වා ඒ ගෝලයන්ට ප්‍රේම කළා කියලා. අන්න ඒ වගේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමයෙන් කාටවත් වළක්වන්න බෑ. ආ ඉතින් උන්වහන්සේගේ ප්‍රේමය තමයි ජයග්‍රහණය කරන්නේ අපගේ ජීවිතේ. උන්වහන්සේ ජීවිතය දෙන්නයි ආවේ. ඒක නිසා උන්වහන්සේ අපේ පාපේ අපේ සාපේ අපේ ලෙඩ රෝග උන්වහන්සේ ඉවත් කරා. උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඉතින් උන්වහන්සේ අපි උන්වහන්සේව අනුගමනය කරන පුද්ගලයන් හැටියට අපිත් උන්වහන්සේගේ ස්වභාවයට වෙනස් වෙමින් පවතින පුද්ගලයන් නිසා අපිට තියෙන්න ඕන එකම සංකේතය තමයි ප්‍රේමය. ඉතින් ඒ ප්‍රේමය නැත්තම් ගෝලෙක් නෙමෙයි. ප්‍රේමය තියෙනවා නම් ගෝලෙක් වෙන්න පුළුවන් වෙනවා. ඒක නිසා උන්වහන්සේ කිව්වේ එකිනෙකාට ප්‍රේම කරන ලෙස මම අලුත් ආඥාව. මේ ආඥාව තිබුණේ නැහැ ව්‍යවස්ථාවේ. නමුත් මේ ආඥාව තියෙන්නේ කොහෙද? අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ඊට පස්සේ 35 වෙනි වගන්තිය කියන නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් මේ නුඹලා මාගේ නම්සනම් නුඹලා මාගේ ගෝලයන් බව. ගෝලයන් බව එයින් සියල්ල දැනගන්නවා ඇතයි කීසෝක. ඉතින් හැම කෙනෙක්ම දැනගන්න යන්නේ ඔබ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් බව ඔබත් එකිනෙකාට ප්‍රේම කරොත් පමණයි. අන්තක ජේසුස් වහන්සේ කොහොමද ප්‍රේම කරේ? කිසි කොන්දේසියක් නැතුව. ඔබ කොයිතරම් පවකාරයක් වුණත් කමක් නැහැ. උන්වහන්සේ ප්‍රේම කරා වගේ අපිටත් පුළුවන් වෙන්න ඕන සභාවට එන අය සභාවේ ඉන්න අය අපි සමග ඉන්න අයට මේ විදිහට ප්‍රේම කරන්න. දේව ආශිර්වාදෙන් පිරි ශුභ දවසක් වේවා.